විශද්ධ මාර්ගයේ මේ වෙන කොට දේශනා කරන්නේ මක්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. අද දේශනාවත් එ තුළටම තමයි ඇතුළත් හැබැ අපි ක්‍රමක් ක්‍රමයෙන් ගැඹුරට යනවා මොකද දධර්ම දේශන සියයකට වැඩි ගණනක් මේ මක්ගම් මග ඥාණ දර්ශන විසුද්ධියට එනකං අරම්භකරේශීල විුද්ධියයෙන්. ට චිත්ත විුද්ධිය දිිට්ටි විසුද්ධ,කංකාවිතරණ විසුද්ධිය, මගග මග්ග ඥාන දර්ශන විශුද්ධිය. තව දෙකක් තියෙනවා ඒ ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධිය, හා ඥානදර්ශන විශුද්ධිය. සුද්ධ කියන්නේ පිරිසිදුවීමට විශුද්ධිකයන්නේ වඩාත්ම පිරිසිද වීම. ඒ තමයි, අවසානය අප බලාපොරොත් සියල්ු දෙනාගේ මේ කායන ප්‍රාර්ථනාව බලාපොරොත්ත වූ නිර්වාණ ඔබෝධය. අද ධර්ම දේශනාවට අග්‍යඹුරුවෙන්න පුළුවන් හැබැයි සරල්ලව දේශනා කරනවා අපි දැන් හේතු පල එවගේම නාම රූපවශයෙන් වෙන් කරගෙන චිත්තඒකා ග්‍රථාවයක් චිත්ත විසුද්ධය තුළින් ඇති කරගෙන ටි වි ුද්දයේ ද නමරූප වශයෙන් නිෂ්කන්ද වශයෙන් ධාතුව වශයෙන් ආයතන වස්සයෙන් පඩිච්ච සමපපාද ධර්මවස්සයෙන් ඇය වගේ යාකාරයෙන් අවබෝධ කරගෙන කංකා විතරණ විශුද්ධියදිී හේතු පල ටික අවබෝධ කරගෙන මග නොමග කියන එක නිවැරදිව වංකරගෙන යන අවස්ථාව. අද දේශනා කරනවා එ චතුරාරි සත්‍ය ද අපට අවශ්‍යය කරන්නේ එපිරීබන්ධව අවබෝධෙයි. එ චතුරාරි සත්‍යය අවබෝධය තුළින් මාර්ග පලවලට පැමිණීම ස්ෝවාන් සකෘදාාගාමි අනාගාමි අරිහත් තිය සඳහා තමයි අපි සෑම කෙනෙක්ගෙම උත්සාහය උනන්දුව වුවමනාව කැපවීම. අපි දැ දේශනා ගණනාවකින් අපි කතා කලි අනිත්‍ය දුක්ඛනාත්ම පද මගගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉඳල ඥානදර්ශන විශුද්ධිය දක්වාම තියෙන්නේ මෙනෙහි කරන්න මෙ කරුණු තුනයි. අනිත්‍ය වශසයෙන් දුක්කවශ්‍යයෙන් හා නාත්මාසය. තේ අනිත්‍ය දුඛානාාත්ම වශ්‍යයෙන් මෙනෙහහි කරන කොට අපට අවශ්‍ය කරනව ඥානණටිකක් උපදවාගන්ටේ. ඥ උපදදිනවා. හැබැ උපදින්නේ එ නිවැරදි ආකාරයෙන් මෙනෙහි කරන අයට විතරයි මෙනෙහි කරනව කියන නවත නැවත විමසනව. නැවත නැවත සිහි කරනවා. නැවත නැවත පරිීක්ෂා කරනවා දා මෙනෙහි කරනව කියෙන්. ත්‍රාණිත්‍ය අනිත්‍ය කියන ධර්මතාවය නිවැරදිව වැටහෙන්නේ උදයවැෑ ඥානය තුළ. එම උදයව ඥානයත්තුලම පුළුවන්කම තියෙන්නවා චතුරාර් සත්‍යය අව බොධ කරගන්න. අපි බලමු කොහම දෙ එක වෙන්නේ කියලා. අපි දන්නවා ප්‍රත්ථේ කියන වච්චනය අපි හලතියන ප්‍රත්ථයක යන උපකාරය. දෙ උපකාරය වනොත් ඉදිරි ධර්මය යම් ධර්මයක් උපකාර වුනොත් විතරයි ඉදිරි ධර්මයට පවතින්න පුළුවන් හටගණ්ඩ පුළුවන් සකස්සන්න පුළුවන් රෘපකාර ධර්මය ඉදිරිපත් නෝනොත් ඉදිරිධර්මයට හටගන්්ඩ බැහැ එතමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු නියයි එනං මෙ නාම රූප ධර්මයන්ගෙන් අපි එස්සලාම ගන්නවා අපි රූපධර්මය රප ධර්මයන් අපට විභාග කරනකොට අපි කලින් මේවා බෙදල පෙන්වා පිස්තර වශයෙන්. දෙ අබිධර්ම ක්‍රමයෙන් ගත්තොත් විසි අටක් තියෙන බව ඇතු දන්නවා. එ විෂට ප්‍රධාන මූලධර්ම හතරෙන් සකස්සෙච්ච උපාදායුරූප විසි හතරක් කියන එකක් දන්නවා. එ ප්‍රධාන මූලධර්ම හතර තමයි පටවී ආපෝතේචවවායෝ එකන තදගත්තිය දීරගත්ය ඔශ්නය වාතිෙන්. මේ ධර්මතා හතර නිසා පවතින්නාවූ උපාදාය රූප විසි හතරයි. වඩ මේ ලෝකයේ මෙ විශසේ අධ්‍යාත්මය ඇතුළු බාහිර සියලුම රූපධර්මයන් ඒ තුළ අන්තර්ගතයි ඇතුළත් මොනධර්මතා තුළද ශක්තින් හතර තුළ සක්තියෙන් හතර තුළමලෝකයේ විශ්ේතියන සියලුම රූප ඇතුළත් කරන්න පුළුවන් එනම් ඒ කියන්නේ ධර්මතා හතරෙන් තමයි සියල්ලුම රූප කලාප මනතන් රූප වල සකස්වීම පිහිටීම ති යම් කිසි කනෙක් අර ප්‍රත්‍ය එකනඋපකාරය උපකාරය නිවැරදිබ දකිනවනන් ය සමුදය දකිින්ඩ සමදයකයන්නේ හේතුව තර ෂණයක් තුළ උදය දැකීමෙන්කද උදේට ආයිශ්‍ය රූපයකටයිස චිතක්ෂණ දාහතයි චිතක්ෂණ දාාහතක් තුළ උදය දැකීමම් උදේක කියන්නේ හට ගැන්ම පටන් ගැන්ම ඒ හටගැන්ම පටන් ගැන්ම සැනයක් තුළ සිද්ධ වෙන්නේ එ සැනයක් තුළ උදය දැකීම හට ගැනීම දකිනවනං එයාට සමුදය කියන එක ආරය සත්‍යයක් කියන්නේ එක ප්‍රකටවෙඩ ඕනි මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංකංචි සමුදය දම්මා සබභන්තන් නිරෝධ දම්මන් යද නිච්චං තන්දුකා වඩ හේතුප ප්‍රත්තයෙන් හටගන්න යම් ධර්මතාවයක් ඇත්ද සැනයක් තුළ නිරුද්ධ වෙනවා එක දුකයි කියන කාරණය. තර ප්‍රත්්‍යයධර්මය ප්‍රත්ථේකයන් උපකාර ධර්මය එන උපකාර ධර්මය චිතක්ෂණ දාහතක් තුළ උදය හරියටම දකිඩ පුළුවන්න්නන් එයාට සමුදය කියන එක කාර්ය සත්‍යයක් කියන්නේ එක ප්‍රකට වෙඩ ඕනි. අනිවාරයෙන් පැහැදිලි වෙඩ ඕනේ පිරිසිදු වෙඩ ෝනි. හැබැයි ඒකට, ධර්මය හලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ.ඒ අහන ධර්මය නැවත නැවත විමසඩෝනි. නැවත නැවත පරික්ෂා කරන්නඩුවනි. නැවත නැවත මෙනෙහි කරන්නඩුවනි. එන් නැවත නැවත මෙිනෙහි කිරීම තුළ නැවත නැවත පරිීක්ෂා කිරීම තුළ නැවත නැවත විභාග කිරීම තුළ එයා චිතක්ෂණ දාහතක් තුළ මේ රූපය රූපය උදේ දකි න. ජැන හටගන්නරචි තක්ෂණ දහතත් තුළ හටගැනත් නැති වෙලක්තිවර. තුො හටගන්න යන එකච්චි තක්ෂණයයි. පවතින්ඩ ඉතුරුච්චිතක්ෂණ අවසානයට තවච්චි තක්ෂණයක්. හටගන්න එකකචි තක්ෂණයයි වසානයට එකචි තක්ෂණය ෝ අපි මීට කලින් පැහැදිරි කරල දීරතියනෝ ඕක උපාද ටිති බංග වසියෙන් කොටස් තුනක් තිීර. උපාදේයට අයනකචි තක්ෂණයයි බංගේයටටයන් එක චි තක්ෂණයයි ට දා හත තුනෙෙන් වැඩි කරහම පනස් එකයි ඒකෙන් උදයට එකචි තක්ෂණයයි බංගේයට එකච තක්ෂණයයි දෙකක් ගයාාම හතලිස් නමයයි ඒ හතලිස් නමේ තුළ තමයි ප්‍රවෘතිය හෙවත් පැවැත්ම කියන එක තියෙන් එහනම් උදේඒ හටගැන්ම පිඉතාමත්ම නිවැරෙද්දිව මනසින් දකිනවනං චිතක්ෂණයක් අද හටගන්න චිතක්ෂණය එදේ ංගේයට චිතක්ෂණයයි අ ටිටියට තමයි ඉතිරි හතලිස් නමි තේමන අපට එතනද අවබෝධවෙන්න ඕනේ එක්ෂනයක් තුළ එක්සනයක් තුළ උදය දකිින්ඩ පුළුවන්නම්ගැන හටගැන්ම දකිඩ පුළුවන්න්නම් ප්‍රත්්‍යයෙන් හටගත්ත බ මොකද ප්‍රත්්‍යය නැත්තම් හටගන්නේ න බලමු අපි ප්‍රත්්‍යය මොකක්ද සනයක් තුළ හටගන්නවද සනයක් තුළ නැතිවෙනවද. සනයක් තුළ නැතිවීම දු සත්‍ය ප්‍රකට වෙනවා සනයක් තුළ විනාසවීම. එ සනයක් තුළ හටගැනීම තුළ ජාති දුක්කය ප්‍රකට වෙනවා. සනයක් තුළ නැතිවීම දුක කියන එක සක්තියක් කියලා ප්‍රකට වෙනවා එ ප්‍රත්‍යය නූනොත් ඉදිරි ධර්මයට උපදින්ඩ බැහැ කියන එක අනුත්පාද නිරෝධය එකන උපදන්ඩ තියෙන දේක නිරෝධයක් සිද්ධ වෙන බව දකිනවනම් නිරෝධාර්යශත්‍යයක් ප්‍රකට වෙනවා. තර සමුද සමුද්දය ආර්ය සත්‍යයක් කියලා ප්‍රකටවෙනවා චිතක්ෂණයක් තුළ ප්‍රත්‍යය දකිනවන චිතක්ෂණයක් තුළඒ හටගැන්ම උදය කියන එක තුළ ජාති දුඛ්‍යත් ප්‍රකට වෙන එකන ජාතිකෙන හට ගැන් තොර හට ගැන්ම චිතක්ෂණය තොර ජාති දුක්ක්‍යත් ප්‍රකට වෙනවා ඒවගේම චිතක්ෂණයක් එෙමන ත ශණයක් තුළ නැතිවීම තුළ දුක කියන එක අරි සත්‍යයක් කියලා ප්‍රකට වෙන දැ ප්‍රත්්‍යය නොනොත් එක උපකාර නෝනොත් ඉදිටි ධර්මය උපදින්නේ නෑ කියන්නේ එක ප්‍රකට වෙනවා එතකොට නිරෝධාරය සත්්‍යය එකැන නිවන එකට අපපු මග ප්‍රකටවේවිී තැන් පත්තු සිති එකඟ උත්සිතන් මම ධර්මය දැක්ක කියන කාරණය මම ධර්මය අවබෝධ කලා කියන කාරණය ද මම කටියෙන් කිව්වේ ක ක ම පැහැදිලි කරනව විස්තර කරනවා. තවත්කාරණයක් ඊට කලින් කියනවා එකත් හොඳට තේරුම්ගන්න ලෝනි මේ ලෝක ඉස්සෙල්ලාම පහලවනේ සිතද එහම නැත්තං කර්මද නැත් තෘෂ්නාවද මොකද මූල වසයෙන් ගත්තොත් මූලික වසයෙන් ගත්තුත් මේ ධර්මතාතුනේ ක්‍රියාකාරිීත්‍යයතිී. ැ සිතේ ක්‍රියාකාරිත්්‍යයක් තියෙනවා සිතේ ක්‍රියාකාරිත්තයට අවශ්‍යය කරනවා කර්ම කර්මවලට අවශ්‍යය වෙන තුෘෂ්ණාව ැත ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් හොයන්ගයන් එපා කියල කිවේ මකද සිත විඤ්ඥානය තතුර විඤ්ඥානයක් කටගැන්ඩ සිතක ප්‍රවෘත්තියට සිතේ පැවැත්මට කර්මයක් ඕන් කර්මයක තමයි සිත එල්ලෙන්නේ. කර්මයක තමයි සිත පවතින්නේ යන කුසල කර්මයවා කුසල කර්මය. ත්‍රේතුල තමයි සිත පවතින්නේ. තොනම් සිතට තනියෙන් ඉන්න බෑයි අඩ කර්මයක් ඕනේ. හැමයි කර්මයක් සකස්සෙන්ට තන්න අඕන. එහෙන මෙලෝක ඉස්සල්ලාම පහලවනේ තෘෂ්නාවද කර්මයද සිතද මේ ධර්මනත්වන හොයන්න යන්නේ පා. මේ ධර්මතාත්තුන හොයන්ඩේ යනවනං යම්කිසි කෙනෙක් එය හමතු වෙනම් එය අනිවාරය මානසික රෝගික් කන. එනිසා තමයි තථගතයන් වහන්සේ පිළිබඳව හොයන්ෙ පාකිව් හැබැයි මේ ධර්මතාතුන අපි අවබෝධ කරගඩ ඕනේ මොකද ධර්මතා තුනෙන් අපි පිට පණින් දෝ පිට පැන්නේ නැත්තං අපට මේ සසරින් ගැලවඩ බෑ ගැලවිඩ බේ. ඇයි ගැලවෙන්ඩ බැරි අපේ සිත්තොල තන්නාව තියෙනවා. තෘෂ්ණාව තියනතා කල් අපි කර්ම කරනවා. ඒ කරන කර්මවලට විපාක විඤ්ඥානඒ විඳීම් සභාාව විපාක විඤ්ඥාන සකස්සෙනවා. එහෙන විඤ්ඥානය අයින් කරනවද කර්මයින් කරනවාද එමනතාත් තෘෂ්ණාව අයින් කරනවාද. විඤ්ඥානය දැන්ට ක්‍රියාත්මක වෙන.ඒ ක්‍රියාත්මක වෙන්නේ අපි පෙර සංසාරි කරගත්ත කුසලකර්ම කුසලකර්ම කියන ධර්මතා නිසා. එදරි කුසලාකර්ම කුසලකර්ම කියන ඒවා අපි සිද්ධ කරේ තෘෂ්නාව නිසා. දැන් එහෙන එතමට වර්තමාන භවේත් අපි ඒ විඤ්ඥානය උපකාර කරගෙන අපි නවත තෘෂ්නාවට භාචනය වෙනවානම්. ඒ විපාක විඤ්ඥාන වල ප්‍රවෘතිය නිසා නැවත තන්නාව හටගන්න. එහෙනම් සමුදය තොට තෘෂ්නාව සමුදයයි. තො විඤ්ඥාණ යිං කරන්න බැහැදේ. දෙ විඤ්ඥානයට හේතු කර්ම ඇයිං කරන්න පුළුව ඇැබැ කර්ම යිංකරන්නනම් අ කරඩ දේතකොට ඒ පැත්තෙන් ගත්ත අපට පේනවා ප්‍රත්්‍යය කියන ධර්මය අයින් කරඩ ඕනේ ඉදිරිධර්මයට නූපදිඩනම්කැන අනුපාද නිරෝධයක් එකැන මතු නූපදින්න එහෙනම් මතු නූපදිඩනං අයිං කරන්ඩ වෙන්නේ ප්‍රධානකාරණය වශයෙන් තෘෂ්නාව එකතම සමුදධර සත්ත්‍යය තෘෂ්නාව සහමුලින් අයින් කරහම කර්ම කරන්නේ න්නේ මෙලෝක ඕනම ක යම් කර්මයක් කරනවනං එතන තෘෂ්නාව තියෙන එන තෘෂ්නාව තියෙනවනං කර්ම කරනවා එක හොට ද අපට පැහැදිරී තෘෂ්නාව නැමති ධර්මය සනයක් තුළ හටගත්තොත් එසනය කරමය හට ව අපි එතනින් සමුදය කියනක ආරය සත්‍යයක් කියනක තේරුම් ගණ්ඩොන එක පැත්තකි. ප්‍රධානමකද චතුරාර් සත්‍යය බුදුරජාණන් වහන්සේ දුකාරය සත්‍යය. දුක කියනෙක ආරය සත්‍යය තියනි චාති දුක්කය ජරාදුකය ව්‍යාධි දුක්කය, මරණ දුඛ්‍ය සෝක දුකය, කණගාටු හැඩීම් වැලැපීම් කායික දුක් මානසික දොම්නස් ප්‍රියන්ගෙන් වෙන්නේ. අප්‍රියන්නා එක්වම් කැමති දැන්නනො ලැබීම මක්ක මැති දේවල් ලැබී මෙසියල දුක් ඒවගේම රපීඩන සංසාර දුක්ඛය විපරිනාම දුක්කය දුක්කේ දුක්කේ ආදවසය සාාල වශයතිනෝ තරම සෑම දෙයක් දුක් ො කාරය සත්්‍යයක් එනවඩා එකට හේතුව තෘෂ්නාව කියන එක කාරණයයි බුදුරජන්න්ස පෙන්න දැම ධර්මතා වුණ අපි හොඳට පරිීක්ෂ කල්ල බැලුවත් අප තේරෙනවා මේ ඉදිරි ධර්මය ඒගව ධර්මයට ප්‍රත්ථයකෙන කාරණය ඇකැන තෘෂනාව කර්මයට ප්‍රත්්‍යයකෙන කාරණය. කර්මය ප්‍රසන්ධි විඤ්ඥානයට ප්‍රත්්‍යයකෙන කාරණය. ඇතම සංකාරපච්චා විඤ්ඥාන ඒ කර්මය විඤ්ඥානයට ප්‍රත්්‍යය ත කර්මයට ප්‍රත්ය තෘෂ්නාව එහෙම නං එකෂනයක් තුළ තෘෂ්ණාව අපේ සිත තුළ හටගත්තොත් එසනයෙන් කර්මයෙකුත් හට ගන්නවම තමයි. එන අපි එක්ෂනයක් තුළ තෘෂ්ණාව අයිංකලොත් ඉදිරි ධර්මයට උපදින්න බැහැ ඒ තමයි අනුප්පාද නිරෝධයම. අනුපාද නිරෝධය කියන්නේ මතු උපදින්ට තියෙන දේක නිරෝධයක්. එනවට සංස්කාර වලට ෘෂනාව ප්‍රත්්‍යේවෙලා සංස්කාරයක් හටගත්තොත් එයා නියත වශයෙන්ම ප්‍රත්ථේ වෙන ප්‍රතිසන්දිි විඤඥානයට මොකද කර්මයක එල්ලිලා ඉන්නේ තොට ප්‍රතිසන්දි වි්ඥානයටය ප්‍රත්ථය වෙන තොර කර්මය කියන ධර්මතාවය ප්‍රත්්‍යය නූනොත් අනුත්පාද නිරෝධයක් තියෙනවා ප්‍රතිසන්ධි විඤ්ඥානයේ ඒ කියන්නේ මතු උපදින්නේ නෑ කියන එක අයක තමයි නිවන ඒ තමයි නිවන ං නිවන් දකින වනන් නිවන් දකිින්ට අවශ්‍ය නං යම්කිසි කෙනෙකුට එය නියත වශ්‍යයෙන්ම ඉට කලින් තියෙන ධර්මතාවය අයිංකරන්ඩ ඕනි. මොකද ඒ ධර්මය ප්‍රත්ත්‍යයෝනොත් උපකාහර වුුණොත් ඉදිරිර් නියත වශයෙන්ම උපදිනවා. ත මූල ධර්මතාවය ප්‍රත්්‍යය නූනොත් ඉදිරිධර්මයට හටගණ්ඩ බැහැ. ඒ හොඳට තේරුම් ගණඩ ඕනි ඇදිරිි කරගණ්ඩෝනේ නිරවුල් කරගාන්ඩෝනය අබෝධය තුළ ත මේ ධර්මතා තුන්න තුළ අපි බලන්්ඩෝනේ නිරන්තරයෙන් අපේ මනස ක්‍රියාත්මක වෙනවදද කියලා ක්‍රියාත්මක වෙනවා ඇයි තන්නාව අපට දැන් නැද්ද තියනවාඒ තෘෂ්නාව අනුව අපි කර්ම කරන්න නැද්ද කර්ම කරනවා එහෙනම් විපාක විඤ්ඥාන තොර විඤ්ඥානයක් නාමරූපයක් ආයත ඉස්පර්සත් වේදනා කියන මෙන්න මේ ධර්මතාවයක් නියතවසෙම ලැබෙන. දෙක ලැබිල තියෙන බව අපට දැත් ප්‍රත්‍යක්ෂයි. යැන අපටදැන් විඥානයක් ක්‍රියාත්මක වෙන වර්තමානය මේමොහොති. විඤ්ඥාණය යැන අරමුණු දැනගන්න. තර නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. ආයතන හයක ක්‍රියාවක් තියෙනවා එ ආයතන හයට ඉස්පර් සහයක් සිද්ධ වෙනවා ඉස්පර්ශ හයෙන් නිසා විඳීම හයක් තියනවා. තො මේටික අපට ඉතාම පැහැදිලී වර්තමානය තියෙනවා කියන කාරණය. තො මේ ධර්මතාාවයන් ක්‍රියාත්මක වෙන්න ප්‍රත්්‍යයවෙච්ච ධර්මය තමයි කර්ම කියන්නේ. කර්මාුව විපාක විඤ්ඥාන හා නාම රූප දෙකේ ක්‍රියාකාරිත්වය ආයතන හයේ සකස්සීම ද මේ පිළිබ්බන්ධව ම නැවත නැවත කතා කරන්න ඔන්න පසුගිය දේශනාවල අනන් අප ප්‍රමාණ පැහැදිලි කළ තියනවා. ආයතනහයට ස්පර්සායයක් සිද්ධ වෙන වර්තමාන මේ මොහුතය ඔොට ඉස්පර්සාහය නිසා විඳීම්හයක් තියනවා එනම් දැම් මේ ධර්මතාවය නෝපදන්ඩ නං අපි ඊට පසු පසින් තියෙන ධර්මතාවය සකස් නොකර ඉන්ඩ ඕනි එතමයි කර්ම ත කර්ම සකස් නොකර ඉන්ඩ නං අපි තෘෂනාව අයින් කරඩ ඕනි දැන්තේරෙන දැ මේ ධර්මතාතුනින් මොනධර්මයද ඉස්සෙල්ලාම ලෝකෙ පහලවනේ කියනෙ එක හොයන්ඩ අන්ඩ එපා හො තන්හාාවද යම් කිසි කෙනෙක්ගේ සිත තුළ ඉස්සල්ලාම පහලවනේ ඒම නැත්තම් කර්මද ඒ නැත්තම් සිතේ ප්‍රවෘතියද. ඕකට උත්තර නෑහ ඔට උත්තරනය ඒකට උපමාවක් කිව්වොච අප ඇටයද ඉස්සෙල්ලාවේ ගහද ඉස්සල්ලාේ කියන එක හොයා ගන්ඩ වෙන මේලක කාටවත් හොන්න්න පුොල එකක් නෙමි මොකද අඹ ගහක් හදාගණ්ඩනං අබෑටයක් ඕනේ. හැබ අමට ගණ්ඩති නැබග හකි. එහනම් මේකට උත්තර හොයන්න බැහැ අඹගස්වල මූල පරම්පරා හොය මුල් පරම්පරාමන ඇත්ත මුල හොයන්න මේලොක කාටවත් බෑ. අන්න ඒ වගේ මේ කර්මයද ඉසල් හටගත්තේ තෘෂ්නාවද ඉසල්ල හටගත්තේ නැත්තං සිතද ඉස්සල්ල හටගත් එක කිය එක හොයන්නය එපා ප්‍රත්‍යධර්මය අයින් කොළොත් ඉදිරි ධර්මය වැටෙනව කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එන අපි අයින් කරන්න ඕනේ ප්‍රත්්‍යය කියන ධර්මය ඒකන උපකාර වෙන ධර්මය තොර විඤ්ඥානයට උපකාරවෙන්නේ ප්‍රතිසන්ධි විඤ්ඥානයට උපකාරවෙන්නේ සංස්කාරනං දරප සංස්කාරයන්ක රණ්ඩෝනය තර ප්‍රත්්‍යය ධර්මය සංස්කාරයෙන් කරන්න බැහැ ඇයි තෘෂ්නාව නිසයි හට ගත්තේ. ඒනඟයින් කරන්න තින්නේ තන්න. දැන්ගතුකොට පැහැදිලී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ තෘෂ්නාව කියන ධර්මතාවය සමුධාරය සත්්‍යය කියනෙ තමුරය. තොට විඤ්ඥානය නාමරූපත් රායතනත් ඉස්පර්සත් වේදනාත් කියන ධර්මතා දුකයි කියන කාරණය වර්තමානේ අපි මේ විඳින සභවයන්නනුව අපට පැදිලි. තේරෙනවා. වැටහෙන. විඤ්ඥානී කෙනෙ එක දුකක්. නාම රූප දෙකේ මේ ප්‍රවෘතිය මහා දුකක්. රායතනහයේ ක්‍රියාකාරිත්්‍යය දුකක්. ඉස්පර්සහයේ සිදුවීම මහත් දුකක්. විඳීම් කියනේම මහත් දුකක්. මද අස්වා දෙයක් තිබ්බට වැඩිහරියක් විඳීම් තියෙන්නේ. දමස් දුක්ක දෝමනස්යන් තමයි වැඩි හරයක්ති තිහෙ නම් ඒකාරය සත්‍යයක් එක දුකාරය සත්‍යය දැන් එතකොට පැහැදිී සමුදාරය සත්‍යය අපි හැබැයි මේ උද්ධයක් මෙ ඥානය තුළ අනිත්‍ය දුක්ක මොකද බුදුරජාණන් වහන්සෙමි මගගම්මක්ග ඥානදර්ශන විශුද්ධය ඳලා ඥානදර්ශන විසුද්ධිය දක්වාම දේශනා කළේ අනිත්‍ය දුක නාත්මාෝසය මෙිෙහි කරන්න කිසි දෙයක්න හ අපි බලන්න ඕනේ මේ අනිත්‍යදුකා අනාත්ම කියන ධර්මතාවයන් මිනෙහි කිරීම තුළ අප චතුරාර් සත්‍යය අවබෝධ වනාද. අපට මඟ පල අවබෝධය වෙනද කියන අපි පහාග්ඩේ මද මෙතන එහාට ප්‍රතිපද ඥා දර්න විුද්දිය ද තියෙන නිත්‍ය දුක්ක නාත්මශය මෙ කරන්න. තොර නිවනට අර්හත්වයට යනකම්ම දයෙන්නෙත් අනිත්‍ය දුකා නාත්මසය මෙහි කරන්න හමනං මේ මක්ගම් මගග ඥානදර්ශන විශුද්ධයේ දයා අපට චතුරාරිශත්‍යය අවබෝධ වෙන්ඩ ඕනි තොර මාර්ගඵල අවබෝධවෙන්නත් ඕනි එහෙන අපි බලමු එහෙම වෙයිද කියලා දැම්ම අර මුලින් කිවනේ විසිට කරූප එක දන්නද මහභූත හතර නිසා පවතින්නාවූ උපාදායරූප විසි හතර ඒ ඉසලම එකක් ගන්න චක්කු ප්‍රසාධ රූපය චක්කුැ නැසනේ. මේක ප්‍රසාද දීමනාවක් කියන එකක් දන්නවනි පෙරභවේ කර්මයට අනුව සකස් සෙච්ච එකක් කියන එකක් දන්නවනි. ත මේක ක්‍රියාකාරිත්්‍යය චිතක්ෂණ දාහතයි කියන එක දන්නමනි චිතක්ෂණ දාහතක් තුළ ඇතිව නැතිවෙනයි කියන සනයක් තුළ. දැන් ෂනයක් තුළ හටගත්ොත් හට ගැනීමට උපකාර වෙච්ච ධර්මය මොකන්ද ද වර්තමානය පිස්සල පරික්ෂා කල බලනො අතීතරයන්ට කලින් ද වර්තමානයේ ෂණයක් තුළ හටගන්න ගැනචි තක්ෂණදා හ ආයිශ්‍යණයයි තවට ෂණයක් තුළ මේ චක්කු ප්‍රසාද රූපයේ ක්‍රියාකාරිත්්‍යය අපි මීට කලින් දැන් හොඳට දන්නවා නාම ධර්ම දෙකක්හා රූපධර්ම දෙකක් ප්‍රත්‍යයයි කියන කාරණ ඒ නාමධර්ම දෙක තමයි කර්මය හා සිත නාමධර්ම සීත උස්නහා ආහාර රූපධර්ම හරිද තේරෙනවද එනම් නාමධර්ම දෙකක් හා රූපධර්ම දෙකක් තව එහෙනම් අපි ෂණයක් තුළ චිතක්ෂණ දාහතයින අයිශමචක්ක වූ ප්‍රසාද රූපය ආයිශ චිතක්ෂණ දාහතයි රූපය අයිුස සන දාහතත් තුළ ඇවනඇති වෙනවා ැන සනයයි ඇස පිල්ලං ගාන තරංකාලයක් කෝටියය කට විදුවත් ඉට තට අඩුයි තොට සනයයි ආයිස එ සනයක් තුළ හටගන්න සනයක් තුළ හටගන්න වන්නන් එකැන උදය එකපි දකිින් ලෝන සනයක් තුළයි හටගන්න කියන කාරණය සනයක් තුළ හටගන්නේ නාමධර්ම දෙකක්කා රූපධර්ම දෙකක් ප්‍රත්්‍යය වීමේ එ සමුධාරි සත්‍ය ප්‍රකට ෙන්ඩලන ැති සමුධාරි සත්‍යය ප්‍රකටවැඩ ඕන ඇයි ඒකන්නේ සමුදය ඇතැන තියන්නේ. එකකාරි සත්්‍යයක් ඒකාරි සත්‍යයක් ඇයි නාමතහරම දෙකක් හා රූපධර්ම ප්‍රත්්‍යය වීමෙන් දත ප්‍රත්්‍යය තුළ උදය දකිනවා එකන උපකාරය තුළ දකි ඕන උදය දේ තුළ දකින්න ඕන මේ ප්‍රත්ථය වෙන ධර්මය ප්‍රත්්‍යය වෙන ධර්මයන් සමුධාරි සත්්‍යය හොඳයි නාමධර්ම දෙකක් හා රූපධර්ම දෙක් වර්තමානයේ ප්‍රත්ත්‍යය නූනොත් මේ චක්කු ප්‍රසාධරූපය පැවත්මක් ගෙනියන්න පුුවන්ද එකන කම්ම චිත්ත හා ර්තු හාර මේ ධර්මතා හතරනේ සනයක් ෂණයක් ෂනයක් ෂණයක් පාස ප්‍රත්්‍යයවීම මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඇසක් නෑකෙන එක දැන් න්නම්. තියන්නේ ක්‍රියාවක්. එ ඇසේ ක්‍රියාවක් නෙමෙයි ඒ සතරමහා දහතුන්ගේ ක්‍රියාවක්. එදොටඒ සතරමහා දාතුන්ගේ ක්‍රියාව ෂණයක් තුළ නැතිවෙනවා වෙනුවට අර ධර්මතා හතර ප්‍රත්‍යයින එතමයි සමුදය. එ සමු තොට සමුදය කියන්නේ ආරි සත්්‍යයක් සමදය කියන හේතුවයි. එඇතට හේතුව ආර්ය සත්්‍යයද ආ සත්ය ආරි එතකොට සනයක් තුල නැති වෙනවන දැ මේ ක්‍රියාව චිතක්ෂණ දාහතයි චිතක්ෂණ දාහතයි කියන සනයයි හරිද සස පිල්න් ගාන තරන් කාලය කෝටියට බෙදුවත්ට ොර කෙටි කාල ොට සනයයි බිදදුලි කොටලසනය නැතිව ලිකැල්ලක් කරන් වතුර ඉරක්ඇන් දොක්ෂනය නැවෙනවන අන්න ඒ තරම් කෙටි කාලයක් තුළිටත් වඩා කෙටි ද නැතිවෙනව නැතිවෙනව කියන්නේ එකයි දකිට බෑ අවසානයි එතට යම් දෙයක් ඇතිවනසනය නැතිවෙනවනගේ සැපයිද දුකයිද ඇ දු එක ආර්ශතයක්. සනයක් තුළ දැන් හටගත්තේ හේතුවෙන් එතමයි සමුදය වර්තමානය මේ කතා කරන්නේ මේ චක්කෝ ප්‍රසාදුරූපය ප්‍රවෘතිය. මේ තුළෙන් අපි චතුරාර්ය සත්ත්‍යය පැහැදිි කරගන්න ඕනේ දේරනොවද මාර්ග පල පැහැදිරිි කරගන්නත් ඕනි. මොකද දම කිව්වා අරිහත්වයට යනකම්ම නනිත්‍ය දුක්ක අනාත් වශයෙන් තමයි පරීක්ෂ කරන්න තියන්නේ අවබෝධ කරගන්නත් තිය හනම් දැර සනයක් තුළ ඇතිව නැතිවෙනවා කියන්නේ එක දර්ශනය වෙනවා න එතන ද අපට හේතු අවබෝධවෙන්න ඕනේ ැන සමුදය සනයක් තුළ හටගන්නවා එකැන උදය දෙ ැන හටගන්න එන හට ගත හේතුවයි මකක්ද හේතුව කම්ම චිත්ත පරතුව ආහාර හරිද වර්තමානය මෙවල්. එදොට ඒක නියත වශයම දැ ගණ්ඩෝන දැන ග්ඩෝන එහමනැත්තන් අපට තවත් විදිහකට පුළුවන් ඇසයි රූපය නිසාස් තක් හැනක හොඳටම දන්නුවන එක පැහැදිලියම පෙනනේ දැ මේ රම සල්ල ගත්ත ගැඹුරින් දැ පැහැදිලිියොම පෙන්න්න නො සරලෝම ද ඇස කියන ධර්මතාවය ප්‍රත්තිය නූනොත් අර දැකීම සිත උපදවන්ට පුළන්ත් රූප පිළිබඳව දැන ගැනීමේ සිත උපදවන්න බැහැ. මොකද ඇස කියන ධර්මත්තාවය උපකාරණ වනොත්. අහෙන ඒක සමුදේද නැද්ද එක ආරිත්‍යයක් සමුදය කියන එක ආරිශත්‍යයක්. එතොරදැන් ඇසේ තියෙන්නේ සැපස භාාවයක් නේ දුකස භාවයක් න ජාතියෙන් පෙලනවා ජරාාවෙන් පෙලනවා ව්‍යාදියයෙන් පෙලනවා චිතක් ෂණනයක් තුළ මරණයෙන් පෙලනවා ඇස නිසා සෝක වෙනවා කණගාටුවෙනවා හඬනවා වැලපෙනවා දුක්ක දෝමනන්ස්ය විවිධාකාරය අබාධි නිසා එනයි. එන දුකට අයිතිකන්ද සැපටයිතියකත් දු එක කාරි සත්්‍යයක්. හරි එනමට දැන් ඒයාරි සත්්‍යය හේ නෙමේ දැ අර. සිත හදන්ඩ ප්‍රත්‍යවෙච්ච ධර්මය හැටියටත් දකින්නත් ඕන. මොකද දැකීමේ සිත හදන්ඩනම් ඇස කියන එක මූල වඩ මෝන ඇස නැතුව මෙලොක කිසි කෙනෙකුට දැකීමේ සිතක් හදඩ හැබ. එහෙනම් එතන ද අපිට සමුදේ කියනෙ කාර් සත්්‍යවයක් කියල ප්‍රකට වෙන්න ඕනේ. මේ ඇසේ ක්‍රියාව සතරම හදහතුන්ගේ ක්‍රියාව, ජාතිචරා ව්‍යාධිමරණ ශෝක පරිදේම දුක්කදෝමන සුපාය අස්සා කියන ඒ ධර්මතාවයන් තුළ ඇතුළත් නිසා එක පැහැදි ඇතුළ කියන එක එක දුක් ආරිසත්්‍යය. හරි. දෑ දුොරා අපට නිර නිරෝධී කිය එක ආරිශත්්‍යයයක් කිවන්නේ හොඳයි. දැන් මේ ඇස කියන ධර්මතාවය නැත්තන්. චක්කු විඤ්ානයෙවත් රූප බැලීමේ රූප පිළිබඳව දැන ගැනීමේ සිිත ඇතිවෙයිද නැතිවීට නැතිවෙන. අනුපාද නිරෝධයක්.ඒක් කියන්නේ මතු උපදින්න තියෙන දෙේක නිරෝධයක් කරන්ඩ නං අපි ඇසේ ක්‍රියාව නවත් අඩ ඒ තමයි නිවන නිරෝධාර් සත්්‍යයක්. ද මෙතනදි තියෙන සමුධාරය සත්‍යය එතමයි ඇර. ඇ සමුද එකනේ චක්කු විංඥාය උපද වන්න මේ කතා කරන්නේ ඉසල කතා කර ගැඹුරින් අයතන්ට නවා ඇස කියන එක සමුධාරය සත්‍යය ද නැ සමුධාරය සත්‍යය. එදොර හේතු අයින් කොළොත් අර චක්කු විඤ්ඥානය එමනත රූප පිළිබඳව දැනගැනීමේ සිතේ ක්‍රියාව අනිවාරය නවතිනවා ඉන් නවතිනව කියන්නේ උපදින්න තියන දක නිරෝධය. එ හතු අයින් කොලොත් පලය දුක කියන එක වැටනව කියන කාරණය පැහැදිි වෙන්න ඕනේ එතට විඤ්ඥානය ක්‍රියාව දුකයි කියන එක අපි දැන් හොඳටම දන්නවා විඤ්ඥානය පටන් ගත්තොත් එතන ඉදලා නාමරූප සලා එතන පස්ස වේදනම් ශියල්ල ක්‍රාත්මක වෙනවා. එහම් ඒ ගත්තේ දැන් යම්කිසි කැනකොටඉතාමත්ම සර්ලව තේරුම් ගන්න ඉස්සල්ලගේ අපි ගැඹුරට දැ ගැබුරුට මේ අවබෝධ කරන්න ඕන එහෙනම් දැන් අපි ඇසේ තියනෙ ක්‍රාකාරිත්ත කියනෙ එක දන්නවනේ සතර මහධාතුන්ගේ ක්‍රියාවක්න තියෙන දොර සතර මහධාතුන්ගේ ක්‍රියාව නාමධර්ම දෙකක්කා රූපධර්ම දෙකක ආධාරය හොඳයි නාමධර්ම දෙ හා රූපධර්ම දෙක සමුදයයි හොඳයි ඒක අයිංගුණුත් ක නවතිනවද නැද් කියාව නවතින ඒ තමයි නිරෝධය එකන ඇසේ ක්‍රියාව නවති නෝ එකැන සතර මහදාතුන්ගේ ක්‍රියාව නවත්ති ඉන්නවා ඒක සමුදය හෙවත් හේතුව අයින් කොළොත්. දෙඟර සැනයක් තුළ ඉපද බිඳවන සනයක් තුළ ඉපද බිඳීම තුළ අපි දකින්නේ මකත් අනිත් එලක්ෂණය සනය පැවැත්මට සනය ශ. ක්ෂණ දහතයික ශනයයි. තොර ෂනයයක් තුල ඉපද බිඳෙනම කියන්නේ අපි දකින්නේ අනිත්‍යය එත වට දැන් අර ප්‍රවෘතිය තැස චක්කෝ ප්‍රසාදුරුවපය ප්‍රවෘතිය ජාති චරව්‍යාදි මරණ එක දුකාර සත්තියන. එට අනිත්‍ය කියන එකතුලා අපට චතරා සත්‍යය අවෝදධ වද නැද. දයව්‍යා ඥානය තුළ උදයක් උදයක් කියන්නේ හටගන්නවැය කියන්නේ නැතිවෙන තර සනයක් තුළ වැය නැතිවෙන කොට එතන ඒ දුකයි ඇයි සනය එනිම එක පැවැත්ම සනයක් තුළ නැතිවෙන න එතන තියන්නේ ාතිත සනයක් තුළ හටගන්නවා එතන තියන ජාති දුක්කය සනයක් තුළ නැතිවෙනවා එතන තියන්නේ දුකාරය සත්‍යය සනයක් තුළ හටගන්න එතන තියෙන ජාති දුක්කය. එක සනයයක් තුළ හටගත් අනක් ඒ අන දැයි සනය ආශෂක හටගන්න කම්ම චිත්ත ඉරතු හාර කියන ධර්මතාවයන් එක සනයයි ො සනයක් තුළ හටගන්න හටගැනීමේ දුක තියන ඒට මකක්ද කියන්නේ. ජාති දුක්ක. සඒ හටගන්න සනය නැතිබෙනවා න එතන තියන්නේ දු සතිය හොඳයි ඒ සැනයක් තුළ හටගණ්ඩ තියෙන ධර්මතාවයන් අයින් කොළොත් එක නාමරූප දෙක ක්‍රාව නාම ධර්ම දෙකේ හා රූප ධර්ම දෙකේ ක්‍රියාව අයින් කොළොත් හටගඩ අයනං සමුදය අයින් කරන්න නැමි. තො හේතුව අයින් කරන්න එතොර වැටනන්නේ මොකද වැටන දුක ඒ නිරෝධයයි ඒ නිවනයි ඒ මාර්್ ත් ್ಟಾಗ මාಾර්್ය එක කොහොමද තේරුන්ගයි.යි තැන් සි එකඟ වූසිතන් නොදුවන දුවන් නැතිසිතිಪರක්ෂ කලිය. තැූ ಸತරකිව සමාධි කියර. ලාගත දැනුමා බෝධයට කිව ප්‍රඥාව කියර ಸೀಲ ಪಿತ ನ ಕರ ುಸ್ಲ ು ವದಾ ರ ීම. ක ද එතැන තියන ධර්මතා තුන ලෞකික පැත්ත නෙමි ලෝකොත්තර පැත්ව. එතන තියෙන අදිිශීල අධිස් සමාධී අධි ප්‍රඥා දැන්තේර ෙනවාද. හරි දැන් අපි මේකම චතතුරාර් සත්‍යය පිළිබැඳව තවදුරුටත් අවබෝධ කරගණඩ අපි යන පෙරභවයටටත් පෙරභවයටත් යනු මොද පෙරභවත් මෙහම මද සිද්ධ වුණන කියනික විසඳ ගඩිපේ එහම නැතිවුණත් පෙරභවේ අපි නැවත්ත වැටෙනවා සම්මුතියට. පෙරභවේ මමද හිටිය කියලා හිතනවානේ මම නෙමේද හිටියේ කියලා කවුරු වෙලා හිටියද කොහොම හිටියාද කියලා තියෙනව කෞරුවෙලා කොහොම වනාාද ඕකනයඔ දාශයාකාර විචිකිච්චාව කියලා කියන්න මොකද අපි මේතුලින් මාර්ග පලොලටත්තුව. නිත්‍ය දුක්ක අනාත්මකයන ධර්මතාතුන මෙනේ කිරීම චතුරාරි සත්‍යවබෝධ වෙන්නත් ඕනේ මාර්ගඵල වලට එන්නත් ඕනේ අපි පෙරභවි පිළිබඳව කල්පනා කරන. පෙරභහිේ පිළිබඳව කල්පනා කර නොකොට විමසනකොට පරික්ෂක් කර නොකොට අපි දැන් හොඳටම දන්නවා ද පටි සවපාද හොදවට හලතන දන්නවා සංකර්පච්චය විඤඥාන අවිච්‍යපච්චය සංකාරා සංස්කාර කියන්නේ පෙරභවේ අපි කරගත්ත කර්මයි තට පෙරභවේ අපි කරගත්ත කර්ම ප්‍රත්තිය නූනනං එකන උපකාර නූනනං ප්‍රතිසන්දිි විඤ්ඥානයට බහින්්ඩ පුළුවන්ද බෑ එහනම් දැන් ප්‍රතිසන්ධදි විඤ්ඥානය ප්‍රතිසන්දි වි්ඥාණයට එකචි තක්ෂණය අශ. පෙර සංස්කාරවලටත් චිතක්ෂණය යිෂ. තොර චිතක්ෂණයක් තුළ ඇතිම නැතිවෙනවා කියන්නේ ඒ නෝනින් දකිනවක් කියන්නේ උදේව ඥානයයි. පෙරභවය සංස්කාරයන් මෙනෙහි කරනකොට අපට එන්ඩෝන උදයව්‍ය කියෙන් ඥානය උදේ කියන්නේ හටගන්න. වැෑ කියන්නේ නැතිවෙන. තොර උදේ කියන්නේ හටගත්තා එකැන සංස්කාර පෙරභවේ කර්ම හට ග්ඩගේ එක චිතක්ෂණය එත එක චිතක්ෂණය තුළ ප්‍රතිසන්ධි විඤ්ඥානයට ප්‍රත්තය දහෙනම් පෙරභව කර්ම සංස්කාර වර්තමානයේ ජාති දුක්කයට එක ප්‍රසන්ධ විඤ්ඥානය ජාතියන එක නිස්සල්ලාම බැසගත්තේ තොර ජාතිය දුකයි කියෙ කනේ බුදුරජාන් වන්ස දේශනා කරන ජාතිය දුකයිද කියන්නේ ක අපි තේරුම් ගණ්ඩෝනහනම් වර්තමාන භවේ ප්‍රතිසන්දි විඤ්ඥානයට ප්‍රත්්‍යවෙච්ච ධර්මය සංස්කාර. තර සංස්කාර නූනනං වර්තමාන භ ප්‍රත්සන්දි වි්ඥානයට බහින්්ඩ බැහැ එතමයි නිරෝධය. දැතර විඤ්ඥානය අයිති දුකාරි සත්්‍යයට ොද විං්ඥානය බැස් හිදානය මේ ඔක්කොමට්ටිකතිය. ජාති දුක්කේ ජාති කියන පහල වනා සකස් වුනා හටගත්තා එතන ඉඳලා ජරා්‍යාදිී මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස දැන් ගලාගෙනයාමක් නැද්ද දෙන ඒකට ප්‍රධාන හේතුව ජාතියයි නීද. පහලවීමයිනද සකස්වීමයිනීද. තේ පහලවීම සකස්වීම කියන ධර්මතාාවය දුකාරි සත්්‍යය. හරි එතොන සමුදාාරය සත්‍යය පව සංස්කාර නෙමීද තර පෙරභවේ සංස්කාර නෝනනංන ප්‍රත්්‍යය නූනනං වර්තමාන භවේ චාතියට එඩ පුළුවන්ද බෑ එතමයි නිරෝධාරි සත්්‍යය එකන පහල වෙන්නේ නෑ කියන කාරණය. එක ප්‍රත්ති නූනනං ප්‍රතිසන්දිි විඤ්ඥානයට පහළ වෙන්න බෑ ප්‍රත්ථේ නොනිසානයේ ප්‍රතිසන්දිි වි්ඥානය බැස්සි එහනම් බුදුරජාන්සේ දේශනා කන චතුරාර්ය සත්්‍යයෙන් එතවට අර කර්ම කියනේ සමුධාරි සත්‍යයයි දැන්තේරනද. තර කර්ම කියන එක සමුධාර සත්‍යය එදොට සමුදය කියනක අයින් කරන්න. සමුදය කියනක අයින් කොළොත් ප්‍රතිසන්ධි විඤ්ඥානයට බහින්්ද එනිවනයි දැ පැහැදිීත. සංස්කාරවලට ප්‍රත්ථේ වෙන ධර්මයයක්තිෙන. එමකත් අවිද්‍යාවවත් අන්නාව මොකද අවිද්‍යාපච්චා සංකාරකිවවට අවිද්‍යාව තියන්නේ තෘෂ්ණාව නිසාම තමයි. තෘෂ්ණාව සහමුලින්ම අවසන්නන් යම් කිසි කෙනකොට එයාට අවිද්‍යපක් නෑ. ය විද්‍යාවට ආපු කෙනෙක්. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙ. එන. සයක් උදය දකින්න එදකින්නේ හේතුවයි සනයක් තුළ වැයදකිට එදකින්නේ දුකාරය සත්්‍යයයි මොකද ශණයක් තුළ නැති වෙන වනම් එක දුකක් එටකට සමුදය හෙවත් හේතු අයින් කොළොත් දුක කියන එක වැටෙනවා එකකාරි සත්ත්‍යය එකැ රෝධ එකැන මතු උපදින්න තියන දෙක නිරෝධයක් එහෙනම් වර්තමානය අපි මකදද කරන්න ඕෝනි උදේව ඥානය තුළ අනිත්‍ය දුක්ක අනාත්ම ජනාාත්ම ගැන කතා කකිරුව යනාත්ම ගැන කතා කරන්න වන්න ඒගෞ දේශනීදී මොදයකට වෙලාවනය නැතෝට උදය එකචු තර්ශනය හටගන්න සනයක් තුළ හටගන්න සනයක් තුළ හටගන්ඩ එන එතැ දැපි දකිින් ඩෝනේ සෂනයක් තුළ හටගත්තන අනිත්‍ය මලක්ෂණය. ත ෂණයක් තුළ වැෑවෙනවාන දුක ලක්ෂණය. මේක නිතර මෙනෙහි කරන්නඩෝන. ඒකයි බුදුරජාන් වස දේශනා කරන උදයවය ඥානය ඉදිරි ඥාණටික හරි පහසුයි මේ උදේවය ඥානය තමයිටිකක් අමාරු උදේව ඥානය ඇතිකර ගත්තට පස්සේ ඉදිරි ඥානටික උපදවාගන්න හරි පහසුයි. මේ උදයවය ඥානය තුළ අපි චතුරාර් සත්‍යත් අව බෝධ කරගෙන මාර්ග පලකට එන්නත් පුළා මෙතන. දගල් දේශනයේද කතා කරන අපක. හික දේශනයේදී ස්ෝන් ඒැන සක්කායදිට්ටි විචිකිච්චා සීරපත පරා මාස මේ උදේවය තුළ තින. අනිත්‍ය දුක් අනාත්ම කියන ධර්මතා තුළම තියනවා ස්වාන්නන්නේ කොහොමද කියන එක ස්වාන්නෙන්නේ කාරණය කොහොමද කියන කාරණය මේ අනිත්‍ය දුක අනාත්ම තුළ තියෙනවා පැහැදිලියෝම එනම් අපි දැන් ගත්තන එක ධර්මතාමය චක්කෝ ප්‍රසාධ රූපය ඇතු චක්කෝ ප්‍රසාදු රූපය දෙතුර වර්තමානයේ ෂනයක් තුළ හටගන්නද හටගන්න ඒ ජාති දුකේ ඒ ැනයක් තුළල පෙරලනවද ඒ දුක්කාර සත්්‍යයය. ඒකට හේතුවෙච්චිහෙවත් සමුදය ධර්මය නෙක්‍රියාවට තක්කුප්‍ර සදරූපයට ද පෙර ගතුව කරමය පිටලින් පැහදි කල දී තින පෙබභහන්ගත්වොත් කර්මයයි කරමයට හේතු අක්තින අවිද්‍යාවයි ්‍රෘෂ්නාවයි කියන කරණන ලතන්ට ගත් ඇන්නවෙන්නේ අර සමුදයට තමයි අඩවෙන්නේ අනිවාර්යම. ඇතුට දැන් වර්තමානී දැන් නාමර නාමධර්ම දෙක් හා රූපධර්ම දෙකක් ප්‍රත්්‍යය නූනොත් එකැන් උපකාර නූනොත් චකෝ ප්‍රසාධරූපයට ක්‍රියාත්මක වෙන්න බෑ. එතන දෙත් පෙන් අනවා අපට සමුදේ අයින් කොළොත් ක්‍රියාව වැටෙනවටීන කාරණය. පැහැදි. සමුදේ ැන හේතු අයින් කොළොත් තොර සමුදේකේන එක කාර්ෙ සත්්‍යයක්. ඒයි බුදුරජන්නන්ස පෙන්නන්නන්නේ මේ චතුාර් ශත්්‍යය තුළ ක්‍රියාවයිති වෙන දුක්කාරි සත්යට දැන් සමුදය අයින් කොලට ඒකන්නන්නේ මතු උපදින්නේ මතු හටගන්න නෑ එහම් අපි ඒගාවභාවේ හට නොගන්්ඩ නං අපි දැ වර්තමානය මොකන්ත කරන්නදෝනි වර්තමානය කරන්ඩ තියෙන්නේ ප්‍රත්්‍යය වෙන ධර්මයන් අයින්කරගන්ට. ප්‍රත්්‍යය වෙන ධර්මයන් එකන සමුද සමුදය අයි කරන්න ඕනි සමය අයින් කරන්න ගහම වර්මානය අප මොකන්ද ඉංකරන්න වෙෙන්න්නේ. අර්මන්ගි සෙල්ලක වනේ එක කරම යින්කරන්න ඕනෙක සිතේ ප්‍රෘතිය අයින්කරන්නඕන එකොතුරු නයිඉ කරන්න ඕන දැ සිතේ ප්‍රවෘති දැන් අයිංකරන්නඩ බෑනි ක්‍රියාවක් තියෙනවාන ඒර දැන්ර්ම කර්මශය කරන්න පුලන්දේ. වර්තමානයේ අතීතේ වෙච්ච කරම ගැන හිතන්නේ බදුරජාණන් වහන්සේ පැදිරීමම දේශනා කල අතය ගැන තන්යපාගේ අතීතය ගැන හොයන්න යන්න එපා අතීතය ගැන විමසන්න එපා එනම් වර්තමානයතුකොඩ කර්මයින් කරන්න කර්මඔලට හේතු අයින් කරන එමකත් තන්නාව තො තෘෂ්නාව නිකන් අයින් කරන බැහැ තෘෂ්ණාව අයින් කරන්න මේ ක්‍රියාව දකි දෝනි කොච්චරැකිඉවත් මේ තෘෂ්ණාවයි හේතුව කියන එක බදුරාන් හොඳට පැහැදිරි කල්ල පෙන්නලදීලා තියෙන නමුත් අයින් කරන්නේ. අයින් කරන්න බැහ. ඇයි අයි කරන්න බැරි නිවැරදි ක්‍රියාව පිළිබඳම නිවැරදි අවබෝධයක් නැති නිසා. එහෙන නිවැරදි ක්‍රියාවපිළිබඳම නිවැරදි අවබෝධයක් ඇති කර ගත්තාහාම එය දන්න නිවාරෙන් හේතුව අයින් කරඩුවන. ප්‍රත්‍යධර්මය අයිකරන්නඩ. ප්‍රත්්‍යය ධර්මය උපකාර ධර්මය අයින් කොළොත් ඉදිරි ධර්මය එකන අනුපපාද නිරෝධයක් මතු හටගන්්ඩ තියන දක නිරෝධයක් සිද්ධ කරන්න පුළුවන් කනයි සබ්දයයි නිසා හටගන්න සිතය ප්‍රවෘතිය නවත්තන්ඩ නම් කනේ ප්‍රවෘතිය නවත්තන්ඩිපේ කන කියන සතර මහා දහතුන්ගේ ප්‍රවෘතියක් න සතන මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය නවත් අන්ඩ නං ත සතන මහධාතුන්ට නැවත නැවත පවතින්ට අවශ්‍ය කරන්න හේතුවයින් කරන්නුවන ඒ නාම ධර්ම දෙකක් කරූප ධර්ම දෙකක් ඒන කම්ම චිත්ත යුතු හර එතර වර්තමාන දැ කර්ම ක්‍රියාත්මක වෙනවානි ද පෙරභැව කරගත්තු පස් තම්බක කරම උප පීඩක කරම, ප ගාතකකා අධදිවශය කර්ම ක්‍රාත්මක වෙනවා. එහනම් වර්තමාන භව කර්මයින් කරන්න බැ සිතේ ප්‍රෝෘති යින් කරන්න බැහ දැනට සිත ප්‍රෘතිය පවතින. රාතන්වාසන සිතේ ප්‍රෘතිය පවතින. හරි තොර සිතේ ෘති සීත න දෙේග ඒයින් කරන්න බෑ ගන්න ආහාර ඒයි කරන්නත් බේ රාතන් වවා සත හාර ගත්ත එනන් දැ. ඒ ධර්මයන්ට ප්‍රත්ථය වෙන්නේ දැම්ම කේතු කුට කම්ම චිත්ත රතු ආහාර වර්තමානය ප්‍රත්තේ දැ බුදුරජාණන්න්න පැහැදිියම දේශනා කරන්නේ සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතු හතරක් ඒ තමයි කබලින්කාරහර පස්සාහර මනෝ සංචේතනහාර විඤ්ඥානහාර කිය හර හතරක් තිනද කබලින් කාරහාර පස්සාහාර වි්ඥානාහර මනෝ සංචේතන ආහාර මනෝ සංචේතනා කියන කර්මවලට දැ ඔන්න තනින් අයින් කරන්න පුළා තේර කර්ම තර ද කර්ම අයින්ක ර්ඩනම් අපි කර්ම නොකර ඉන්ඩනම් තන්න අයින් කරන්න තෘස්්නාව කියන සිතුවිල්ල සිතේ චිතක් එක සනයකට ක්‍රියාත්මක වුුණොත් නියත වසයෙන් එයා කර්මයකට භාජනය වෙන දැන් එහනම් සමුදී කියන එක ආරි සත්‍යයද නැති දැ දුක කියනෙ කාරි සතවය කියනෙක තේරනම් මොකද සනයක් තුළ නැති වෙන නිසා විපරිනාමයි පෙරලනවා තියෙන ආකාරය අන්න ආකාරයක් ගන්න වෙනස් කරනු. ත වෙනස් කරපු ගමන් මොකදද වෙන්නේ එයි එසනයක් තුළ වෙනස්සෙන සිත චිතක්ෂණයක් තුළ හා මේ සතර මහතු චිතක්ෂණ දහතත්තුර. දැන් සතරමහාදහතු චිතක්ෂණ දහතත් තුල ඇතිවෙනවාගේයන ජාති දුක්ක්‍යයි. ඇගැනි පටන් ගැන්මේ දුක ජාති දුක්ක්‍ය. එතැන ඉදල ඉදිරියට තියෙනවන අනි දුක්ටික ජරාව්‍යාදිී මරණ සෝක ඇඟ හි ද පැහැදිරි අංන්කරන්නඕන කියෙන මොන ධර්මතාාවයදක ආත්මලක්ෂණය හා අනාත්මලක්ෂණය ද උද උද වැයතුල ආත්මලක්ෂණය හා අනාත්මලක්ෂණයමදගත්ත ේරුන් ගන්නුවන මොකද ආත්මයක් කියන්නේ වැරදිටියයක් එන එක යිංකර ගන්නඕනේ ඒකත් අයිංකර ගන්න පුල ඒ කත් නියත වශයෙන් අයින් කරගන්න පුළුවන් මේ උදයවැඥානය තුළ අනි තෙදුකානාත්ම තුළ ඒ ඇබේ පිරිමඳව දේශනා කරන්න වෙන්නේ ගෞ දේශනීය කාලය විවරයි මේ දේශනාවට